මේ රට ඉදිරියට ගෙනියන්න පුදුමාකාර වෙහෙසක් දරනවා මේ රටේ මේ ජනාධිපතිතුමා. ඒ ජනාධිපතිතුමා ගැන කතා කරනවා මේ විපක්ෂයේ ඉන්න මහලේකම් කියාගන්න මන්ත්‍රීතුමා අනීතික ජනාධිපතිවරයෙක් කියලා. දැන් රටේ විවස්ථාවත් අනීතික වෙන්න ඕනේ හැමනම්. මොකද විවස්ථානුකූලව මේ වගේ තත්ත්වයක් තුලදී රටේ ජනාධිපති කෙනෙක් පත් කරන්නේ මේ පාර්ලිමේන්තුවේ මේ වගේ අවස්ථාවක. ඉතින් අපි සියලු දෙනාම මේ පාර්ලිමේන්තුව තුල විවස්ථානුකූලව පත් කරපු ජනාධිපති තමයි රනිල් වික්‍රමසිංහ. එතකොට ඒක අනීතික වෙනවා නම් ඒක අනීතික නම් මෙතන ඉන්න සියලු අපි සියලු දෙනාම අනීතිකද? මේ පාර්ලිමේන්තුවම අනීතිකද? මේකේ ගේන පනත් කෙටුම්පත් සියලුම අනීතිකද? එහෙම වෙන්න බෑ. ඒ හින්දා මං හිතන්නේ එතුමා මටත් චෝදනා කරා අනීතික වෙ ඉන්න කෙනෙක් එක්ක කතා කරන්න අවශ්‍ය නැහැ කියලා. මං දන්නේ එතුමා තීරණය කරේ කොහොමද කියලා මම අනීතිකයි කියලා මේකේ. මොකද මේ ඒක තේරුම් කර තීරණය කරන්නේ රටේ අධිකරණයක් තියෙනවා. ඒ අධිකරණයෙන් තීන්දුවක් දෙයි. හැබැයි මට කියන්න තියෙනවා එතුමාට ඔබතුමා අනීතිකයි. මොකද මමයි ඔබතුමාව මහලේකම් කරේ. ඒ කරපු විදිහත් ඔබතුමා දන්නවා. ඒක අපි උසාවියකදී අධිකරණයකදී කතා කරමු. අන්නේදාට කොහමද ඔබතුමා ඔතන මහලේකම් වුණේ කියලා, කවුද ඔබතුමා ඔතන මහලේකම් කටියට පත් කරේ කියලා මං අන්නේදාට කියලා දෙන්නම්. ඔබතුමා නීතිකද අනීතිකද කියලා ඔතන ඉඳගෙන ඉන්න. ඒ හින්දා මගේ නීතික අනීතිකකම කතා කරන්න ලෑස්ති වෙන්න එපා. ඔබතුමාට මට කියන්න තියෙන එච්චරයි. බොරුවට පාරවල් වල බැහැලත් අනිත් එක මේ රට මේ වෙලාවේ සංචාරක වෙන වෙලාවක මේ මොහතක මේ රට නැවතත් අරාජික කරන්න ලෑස්ති වෙන්න එපා. මේ විදිහට පාරවල් වලට බැහැලා. මොකද අපේ රටේ මාධ්‍ය තුලින් පිට රටවල් වල මේවා පෙන්නන්න මේ රටට සංචාරක එන එක අඩු වීගෙන යනවා. මොකද ඒ බියට. ඒ හින්දා මේ රට තව තවත් අරාජික කරන්න එපා. අර වැටිච්ච දණින් වැටිච්ච ඒගොල්ලෝ දැන් එක කකුලකින් හරි අපි හිටවලා තියෙනවා අපේ ගරු ජනාධිපතිතුමා. නැව අනිත් කකුලක් බිම දාන්න ඉඩ දෙන්න. අපි සියලු දෙනාම එකතු වෙලා එතුමාට ඒකට සහයෝගයේ ශක්තිය ලබා දෙමු. මම ඉල්ලුමක් කරන්නේ එච්චරයි.